Hi Bhavan. Samata Kalin Haride Hariyatama Genena Siyatha Madhyahana Pravruthi Vikashayen Mama Madhuka Samarakon. Mulinma Avadhana Yomu Karamu Pradhana Pravruthi Sirasthala Veta. Mahara Bandhanakarayen Palayamata Utsaha Kala Randapiyeku Jeevithakshayata. Parippu Saha Tinmalu Sandaha Panapa Thibu Uparimba Sillara Mila Ivathata. Merata COVID-19 Asadithyan 705 Dakwa Ihalata. දේශීය පත්‍රිකාවේ මුලින්ම අවධානය. මහර බන්ධනාකාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරකින් රැඳවියෙකුගේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. අද අලුයම 3ට පමණ මහර බන්ධනාකාරයේ රැඳවියන් 7 දෙනෙකු ලනු සහ ඇඳ ඇතිරිලි ආධාරයෙන් බන්ධනාකාර තාපයෙන් පැන යාමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේ රැඳවියන් පැන යාම වැළැක්වීම සඳහා බන්ධනාකාර ආරක්ෂක නිලධාරීන් විසින් ඉහළට වෙඩිතැබීමක් සිදු කර ඇති බවත් එහිදී රැඳවියන් කිසිවෙකුටත් පලා යාමට නොහැකි වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී එක් රැඳවියෙකුට තුවාල සිදු වී ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා බන්ධනාකාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඉන් අනතුරුව එම රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය කොට්ටාසය වැඩිදුරටත් සඳහන් කළේ පලා යාමට උත්සාහ කළ තවත් රැඳවියන් 6 දෙනෙකු බන්ධනාකාර ආරක්ෂක අංශ විසින් සිය බහරයට ගෙන ඇති බවයි. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධ්‍යංශය විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අදාළ සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. COVID-19 වෛරසය හේතුවෙන් අද වන විට ලොව පුරා සිදුව ඇති මරණ ගණන 244,600 ඉක්මවා ඇති අතර මුළු ආසාදිතීන් ගණන 34,83,000 ඉක්මවා තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී නව ආසාදිතීන් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 705ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනෙදී මෙරටින් වාර්තා වූ ආසාදිතීන් 15 දෙනකින් අවසාදිතීන් 12 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව තවත් පුද්ගලයන් 3 දෙනෙකු ඔවුන්ගේ සමීපතමින් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. කෙසේ වෙතත් අද උදැසන වන විට එම ආසාදිතීන් සියලු දෙනා සමග මෙරට සමස්ත ආසාදිතීන් ගණන 705ක් දක්වා ඉහළ ගියා. මෙවන විට සුවය ලැබූ සමස්ත ආසාදිතීන් ගණන 172ක්. තවත් ආසාදිතීන් 526 දෙනෙකු තවදුරටත් IDH ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබන බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. දැඩි අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මෙවන විට වැඩි ආසාදිතීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වීමෙන් පුත්තලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙතර කොරෝනා වෛරසයේ බලපෑමත් සමග එංගලන්තයේ රැඳී සිටින ශ්‍රී ලංකික සිසුන් දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අදාළියම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව ගියා. UL500 තුල දරන මෙම විශේෂ ගුවන් යානය අද අලුයම ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ බලාපිටත්ව ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයේ බලපෑමත් සමග එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක් මෙලෙස ක්‍රියාත්මක කිරීමටයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇත්තේ. ඒ අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත අද දිනට අමතරව හෙට සහ අනිද්දා යන දිනවලදීද විශේෂ ගුවන් යානා යෙදවීමට නියමිතයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙත මේ මාස 8 වනදා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයක් පිටත්ව යාමට නියමිතයි. මෙතර දැනට දින 30කට පමණ පෙර බේරුවල ප්‍රදේශයෙන් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමග පන්නිල, චීනකොටුව, මරක්කලාවත් යන ප්‍රදේශවල ජීවත් වූ පුත්කලින් 213 දෙනෙකු පමණ නිරෝධායන ක්‍රියාවලිය සඳහා පුණානේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබුණා. එම පිරිසෙන් නිරෝධායනයේ අවසන් කළ පුත්කලින් 76 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂාව සහිතව පුණානි සිට රැගෙන විත් බේරුවල පොලිසිය ආරක්ෂාව සහිතව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වෙත බහර දීම ඊයේ සවස බේරුවල ප්‍රදේශයේ දිස්සිත වූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
මෑතර බාහිර පුත්කලින් වෙත ඇතුළුවීමට නොහැකිව පොලිස් මාර්ග බාධක යොදා වසාදාමා තිබූ වවුනියව මහකච්චකොඩිය ගම්මානය ඊයේ සවස සිට බාහිර සබඳතා වෙනුවෙන් නැවත විවෘත කළ බව වවුනියව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ වවුනියව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ ගම්මානය වෙත පිවිසෙන ස්ථානවල යොදා තිබූ මාර්ග බාධකද ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි. COVID-19 වෛරස හේතුවෙන් අද වන විට ලොව පුරා සිදු වී ඇති මරණ ගණන 244,687ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන සටහන් වන්නේ 34,83,003ක් ලෙසයි. මීට මාස 3කට පමණ ඉහතදී COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනයේ හුබේ පළාතේ වුහන් නගරයට පමණක් සීමා වුණා. එහෙත් ඉතා කෙටි කාලයකින් COVID-19 වෛරසය ගෝලීය වසංගතයක් බවට පත් වුණා. ඒ ලොව රටවල් 217කට බලපෑම් එල්ල කරමින් COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමරිකාවටයි. එරට පුද්ගලයන් 11,60,774 දෙනෙකුට මෙවන විට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන් පුද්ගලයන් 67,444 දෙනෙකු වෛරසය ආසාදනය වීම හේතුවෙන් එරටදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද වන විට දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එරට පුද්ගලයන් 245,567 දෙනෙකුට මෙවන විට වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයන් 25,100ක් එරට ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. ඉතාලියේ පුද්ගලයන් 209,328 දෙනෙකුට එරට වෛරසය ආසාදනය වී තිබෙනවා. එරටදී පුද්ගලයන් 28,710 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. නිවසේ සිට අර්ථවත් ලෙස වෙසක් සමරන ලෙස අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එනිසා මේ අවුරුද්දේ වෙසක් දිනය අපට පුළුවන් මේ වතාවේ රටේ පවතින තත්ත්වයේ උඩ කිසි කෙනෙකුට තම තමන්ගේ නිවෙස් වලින් එළියට බැහැලා පිරිස් වශයෙන් එකතු වෙලා එහෙම වෙසක් නැරඹීමට අවස්ථාවක් ඉලඹෙන්නේ නැහැ. තමන්ගේ නිවසේ සිට තමයි වෙසක් උත්සවය දිනය අපිට අර්ථවත් කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතන විදිහට වසංගත තත්ත්වය නිසා හැම කෙනෙක්ම ගෙවල් වල ඉන්න නිසා මම හිතනවා සැබෑවටම වෙසක් අර්ථවත් කරගන්න පුළුවන්. විවේකයේ තියෙනවා හැම දිනම ගෙදර ඉන්නේ. ඒ නිසා අපේ ඉස්සර කාලයේ විදිහට පහන් කූඩු හදන්න පුළුවන්. ඒ වගේ අපට ආමස පූජාව ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් ප්‍රතිපත්තිය තමයි වැදගත් වෙන්නේ. මම වෙසක් නරඹන්න නැති වෙන්නට පුළුවන්. නමුත් තමන්ගේ නිවසේ ඉඳලා දහම හරියටම අර්ථවත් කරගන්න පුළුවන් වෙසක් පෝයක් අපට උදා වෙන්නේ. අපි ඒ නිසා මේ වෙසක් දිනය නිවසේ ඉඳලම අර්ථවත් කරගනිමු. මා හිතන්නේ ඒක තමයි උතුම්ම බුද්ධ පූජාව. බුදුන් වහන්සේ දකින්නටත් පුළුවන් අපි ධර්මානුකූලව ජීවිතය ගෙවුවොත්. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ මෙවර වෙසක් උත්සව සැමරුම් පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිසක් පිළිබඳවයි මේ අනාවරණය. සම්පත දෙමකුල සමරනු ලබන වෙසක් සතිය හෙට දිනෙන් ආරම්භ වෙනවා. තොරණ වෙසක් කලාප දන්සල් වලින් සමන්විත වන වෙසක් අසිරිය වෙනතට අප විඳගන්නේ මහත් බැතියෙන්. කෙසේ නමුත් පවතින වත්මන් තත්ත්වය හමුවේ ජනතාව එක්වස් විය නොහැකි වීම හේතුවෙන් මෙවර වෙසක් කලාප තොරණ දන්සල් පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව නිවසේ සිට මෙවර වෙසක් දිනය සමරන ලෙසයි රජය ජනතාවකින් ඉල්ලා සිටියේ. ඊයේ දිනේදීද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ නිවසේ සිට ආගමික වතාවත් තුළ නිරත වෙමින් වෙසක් කුඩු නිර්මාණය කරමින් සියල්ලන් එක්ව මෙවර වෙසක් දිනය සමරන ලෙසයි. කෙසේ නමුත් මෙවන් තත්ත්වයක් හමුවේ තවත් පිරිසක් වැඩි අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. මේ පින්බර වෙසක් මාසයේදී සිය ජීවනෝපාය පවත්වාගෙන යන පිරිසකුත් මේ වන විට වැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන්නේ තමන්ට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන්. වෙසක් මාසයට දර්ශනීය ලෙස දැක බලා ගැනීමට හැකිවන තොරණ නිර්මාණකරුවන් මැයි මාසයට සූදානම් වන්නේ ඊට මාස ගණනකට ඉහත සිටයි. එහෙත් එලෙස වෙහෙස වී
නිර්මාණය කරන තොරණ ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් දැටි පීඩාවට පත්ව තිබෙනවා. තොරණ නිර්මාණකරුවන්ගේ සංගමය සියත අපට ප්‍රකාශ කර සිටියේ මෙවර COVID-19 වසංගතය හමුවේ සිය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීමෙන් තමන් දැඩි ලෙස අසරණ තත්වයට පත්ව ඇති බවයි. මේ හේතුවෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව තමන්ට කිසියම් සහනයක් සලසන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. පසුගිය වසරේ ඇති වූ පාස්තු ප්‍රහාරය හේතුවෙන් නිර්මාණ ශිල්පීන් වන අප සියලුම දෙනාට පසුගිය වසරේ එම නිර්මාණ කටයුතු ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වුණා. පසුගියව රජයට එය දැනුවත් කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් අපි නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් එම රජය ගත්තේ නැහැ. නමුත් එළඹෙන වෙසක් උත්සවය සඳහා දැඩි විශ්වාසයක් තිබ්බා තොරන් නිර්මාණ ශිල්පීන්ට. එම එළඹෙන වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි කියලා. නමුත් අවාසනාවකට වාගේ ලෝක කොරෝනා වසංගතය රටපුරා දීප ව්‍යාප්තව පැතිරීම හේතුවෙන් මෙම වසරේ ඉදිකරනු ලැබූ වෙසක් තොරන් කිසිම නිර්මාණ ශිල්පියෙකුට ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් නිර්මාණ ශිල්පියා ඉතාමත් ආර්ථික අපහසුතාවයකට ලක් වෙලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියලුම විද්වත් මණ්ඩලය මේ නිර්මාණ ශිල්පීන් සඳහා ඔබතුමන්ලාගේ විශේෂ අවධානය යොමුකොට එම නිර්මාණ ශිල්පීන් රැකගෙන ඉදිරි වෙසක් උත්සව සඳහා තොරන් ප්‍රදර්ශනය කිරීමටත් මෙම නිර්මාණ ශිල්පීන්ට යම්කිසි අරමුදලක් ලබා දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටට සහ ජනතාවට සිත්පතා ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවති ආගමික වතාවත් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත් තුළ නිරතව තිබෙනවා. මේ වන විට ජනාධිපතිවරයා අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් මහා සංඝරත්නයෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා එක්ව සිටින බවයි එහි සිටින අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. ජනාධිපතිවරයා අනුරාධපුර ප්‍රදේශයේ සිදු කරන සංචාරයේ දර්ශන මේ වන විට අප වෙත ලැබෙමින් පවතිනවා. දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට අලුයම පහට ඉවත් කර යළි එදිනම රාත්‍රී 8ට පනවනු ලබනවා. මේ අතර පසුගිය අප්‍රේල් මාස 17 වනදා පනවනු ලැබූ පරිප්පු සහ ටින්මාළු සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලුයම පහට ඉවත් කෙරෙනවා. එදිනම රාත්‍රී 8ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 6 වන බදාදා තෙක් රාත්‍රී 8 සිට අලුයම පහ දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 6 වන බදාදා රාත්‍රී 8ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අලුයම පහ දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 11 වනදා තෙක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ අතර මැයි 11 වනදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල විශේෂඥ උපදෙස් මත පමණක් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශන ඉල්ලා ලිපියක් යවා ඇති අතර පුද්ගලික බස් රථ හිමියන් විසින් සිදු කර ඇති ඉල්ලීම් සඳහා විශේෂ අවධානය යොමු කිරීමට පියවරගෙන ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. අතර පරිප්පු සහ ටින්කල මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමටද රජය පියවරගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාර්තු මාස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් 1ක් රුපියල් 100ක් ලෙස උපරිම සිල්ලර මිලක් පනවනු ලැබුවා. එහෙත් එම අධිකාරිය නිකුත් කළ අතිවිශේෂ ගැසට පත්‍රයක් මගින් එම උපරිම මිල සීමාව ඉවත් කර තිබෙනවා.
මෙතර දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවරගෙන තිබෙනවා. ඇඳිරි නීති කාලය තුළ පොල්ගහවෙල නගරයේදී සිදු කළ පරීක්ෂාවකදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් හා බලපත්‍ර නොමැතිව බේකරි නිෂ්පාදන විකුණු රථ දෙකක් පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර බේකරි අලිවිකරුවන් හට නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ආහාර විනාශ කිරීමද සිදු කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ඇසුරුම් 101ක් සහ ඇසුරුම් කිරීම සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා මිලිග්‍රෑම් 51500ක් සමග පුද්ගලයෙකු ඊයේ නෙළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ නිවසේ වැසිකිළි වලක අදාළ ගංජා සංගවා තිබී සොයා ගැනීමට නෙළුව පොලිසියෙන් නිලධාරීන් සමත් වී තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කරන්නේ අදාළ ගංජා තොගයේ වටිනාකම රුපියල් 76500ක් පමණ වන බවයි. මඩකලපුව කරදිය නාරු පොලිස් බසමේ කාරක්කාඩු ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කරදිය නාරු පොලිසිය සමත් වී තිබෙනවා. මෙම ස්ථානයේ නීති විරෝධී මත්පැන් මිලි ලීටර 1500ක් ගෝඩා මිලි ලීටර 212000ක් සහ ඒවා නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කරදිය නාරු පොලිස් ස්ථානාධිපති DM සමරකෝන් මහතා ප්‍රකාශ කළේ ඇඳිරි නීති සමයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය බහුල වශයෙන් සිදුවන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. COVID-19 මර්ධනය සඳහා රජය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් හෙට දින පැවැත්වෙන රැස්වීමේදී निराකරණය කර ගැනීමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකිවන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරුන් සියලු දෙනාට තමුන්ට දැනගැනීමට ඇති කරුණු කාරණා පිළිබඳව දැනගැනීමට අවස්ථාවක් සැලසීම වෙනුවෙන් වගේම රජය මගින් මේ කොවිඩ් 19 තත්ත්වයේ පාලනය කිරීම සඳහා ගත්තු සෞඛ්‍ය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි කිරීම කරන්නට තමයි හෙට මන්ත්‍රීවරුන්ට ආරාධනය කරලා තිබෙන්නේ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු නිසා පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට කිසියම් පැහැදිලි කර ගැනීමක් රජයේ වැඩසටහන පිළිබඳව දැනගන්නට අවශ්‍ය නම් ඒ දැන ගැනීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් තමයි මේ රැස්වීම කැඳවලා තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා අපි දැක්ක සමහර දේශපාලන පක්ෂ රජය මගින් ගෙන යන මේ වැඩසටහන ඉතාම සාර්ථක වැඩසටහනක් හැටියට දෙස් විදෙස් පැසසුම් ලබන සාතිශය බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාවගේ සතුටට හේතු වෙලා තියෙන මේ වැඩසටහන පදනම් විරහිතව විවේචනය කරනවා අපි දැකලා තිබෙනවා. මේ විවේචන සියල්ලට පිළිතුරු අප සතුව තිබෙනවා. ඒ පිළිතුරු ලබා දෙන්නට තමයි සාකච්ඡා කරන්නට තුමලට ආරාධනා කරලා තින්නේ. අපි විශ්වාස කරනවා අදාළ දේශපාලන පක්ෂ එම ඇරයුම පිළි අරගෙන ඇවිල්ලා තුමලට තියෙන ගැටලු කාරණා පිළිබඳව සාකච්ඡා කරලා හොඳ අවබෝධයක් ලබා ගනිවි කියලා. ජීවන අරගලයේ ජය ගැනීම සඳහා පිරිමින් සමග උරනුර ගැටෙමින් මාදල් අදින දිරිය කාන්තාවන් පිරිසක් අපට හමුවුණා. ඒ ත්‍රිකුණාමලය කොට්බේ ප්‍රදේශයෙන්. මේ ඔවුන්ගේ කතාවයි. ටී ආර්ථිකය බලගන්වන්නට මහඟු කාර්යභාරයකට උරදින්නියක් ලෙසයි දිරිය ගැහැණිය තුන් කල්හිම අප හැඳිනුවේ. ලෝක කම්කරු දිනිය සමරා නොබෝ දිනක් ගතවීමටත් මත්තෙන් පිරිමින් සමග උරිනුර ගැටිමින් ජීවිතය ගැට ගසා ගන්නට ජීවන අරගලයක යෙදෙන අපූරු දිරිය කාන්තාවන් පිරිසක් අපට හමුවන ඒ ත්‍රිකුණාමලිය කොට්බේ ප්‍රදේශයෙන්. සාමාන්‍යයෙන් ධීවර
රැකියාවේ නිරත වන්නේ පිරිමින්. නමුත් අද අප ඔබට කියන්නේ පිරිමින් සමග උරිනුර ගැටි මාදල් අදින දිරිය කාන්තාවන් පිරිසක් ගැනයි. පොඩි එක්කෙනෙක් ඉන්නවා අම්මා අපේ මම්මා වයසයි අම්මා ගාව තියලා තමයි පොඩි එක්කෙනා තියලා දැලා දෙන්නේ. අවුරුදු 5යි පොඩි එක්කෙනා. අපිට රුපියල් 5000ක් දීලා අපි කොහොමද කොරෝනා මාස 6ක් තිබ්බොත් අපි ජීවත් වෙන්නේ? බෑ ඉතින් 5000ක් කරන්න. ඒක පවුල් වල ඉතින් පුංචි පැටවු තුන් හතර දෙනා ඉන්නවා. උන්ට පිටියටක්වත් ගන්න බෑ. තමපල අපි එල්ටිඩී කලබලකාරී අපි කලබල වලට අහුවිලා අවුරුදු 100ක් දුක්කින් දැපි දැන් මේ කොරෝනායි. මේ කඳුරේ අපි හිටියේ සියුමැලි බව අභිපවා මේ නැගින දහඩිය පවසන්නේ ගැහැණිය සතු අභිමානවත් ශක්තියයි සැපවින්ම ඔවුන් දිවිය කාන්තාවන්ව බවයි අවුවට ඇසිසට පුරුමිනිසුන්නේ දෑතේ විරියෙන් රටවල් නැගුණේ ඒ මිනිසුන්නේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරේ සුදු කොටි නැගුණේ සෑම වසන්ත සමයකම දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගෙන් පිරි සුන්දර නුවර එළිය පවතින වසංගත තත්ත්වය හමුවේ ජන ශූන්‍ය කලාපයක් බවට පත්වී තිබෙනවා. එහෙත් එහි සුන්දරත්වය තව තවත් නැවුම් බවක් ගෙන දී තිබෙනු අප කැමරා සියද මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.